කලාලෝකයේ දිදුලන කාතරත් අතිශයින්ම ජනප්‍රිය නාමයක් තමයි සේමිනී හිත්තමල්ගොඩ කියලා කියන්නේ. ඉතින් මේ සුන්දර රංගන ශිල්පිනිය ඇගේ අලුත්ම කලා කටයුතු ගැන වගේම ඇගේ ජීවිතේ අපි නොදත් හරි අපූරු කතා වගයක් පුවත්පතකට කියලා තිබුණේ මෙහිමයි. අප වේදිකාවේ වගේම සිනමාවේදී හොඳම නිළිය විදිහට සම්මාන ලැබුවා නේද? ඔව් ඒක ඇත්ත තමයි. පුංචි ආදර බලකිරීමක් කියන වේදිකා නාටකයේ වෙනුවෙන් මම වේදිකාවේ හොඳම නිළිය විදිහට සම්මානය ලබනවා. ඒ වගේම තමයි 28 වෙනි සිනමා සිත්තමේ රංගනේ වෙනුවෙන් ඉකුත් වසරේදී හොඳම නිළිය විදිහට ජනාධිපති සම්මානය ලබනවා. ඒ වගේම තමයි ටෙලි නාට්‍ය වෙනුවෙන් හොඳම නිළිය විදිහට සම්මානයට අවස්ථා ගණනාවකදීම නිර්දේශිත නාමයන් අතරට පැමිණියත් සම්මාන හිමිකර ගන්න ලැබුණේ නැහැ. ඒ වුණාට ඉතින් හොඳම නිළිය විදිහට නිර්දේශිත නාමයන් අතරට එන්න ලැබීමත් මම හිතන්නේ සම්මානයක් හිමි වුණා හා සමානයි. පහුගිය කාලයේදී ඔබ කලාවෙන් ඈත්ව හිටියා. විශේෂයෙන් ටෙලි නාට්‍යවල රඟපෑවේ නැහැ නේද? ඔව් මම දැන් නාවට ගියාට ටෙලි නාට්‍ය රඟපාන්න යන්නේ නැහැ. මටත් වටිනාකමක් තියෙනවා. මම බලාපොරොත්තු වෙන මුදල ලැබිය යුතුව තියෙනවා. සමහර වෙලාවට මම රංගන දායකත්වයේ ලබා දෙන නිර්මාණ හොඳනම් මුදල විශාල සාධකයක් විදියට ගණන් ගන්නේ නැහැ. කොහොමටත් ඉතින් විවිධ හේතු නිසාම මම වසර 5ක් විතර ටෙලි නාට්‍යවලින් ඈත් වෙලා හිටියා. සිනමාවත් එක්ක යන්නේ ගමන ගැන ඔබට මොකද හිතෙන්නේ? මම වසරකට චිත්‍රපට දෙකක තුනක රඟපානවා. හැබැයි ඒ චිත්‍රපට මට විශේෂිත ඒවා වෙන්න ඕනේ. මොකද මගෙත් රඟපෑමේදී තෝර බේර ගැනීමක් තියෙනවා. විශේෂයෙන් ඉතින් මගේ රංගන දක්ෂතා හඳුනාගෙන ඒවා නිරූපණය කරන්න මට ලැබී තියෙන ඉඩහසර ගැනත් මම හොයලා බලනවා. ඒ වෙනුවෙන් වෙහෙසෙනවා කිව්වොත් වඩාත්ම නිවැරදි. අනික තමයි මෙතනදී මට කියන්න තියෙන්නේ ආවට ගියාට රඟපාන්න බෑ කියලා තමයි. ඔබ රංගන ශිල්පිනියක් නොවුනනම් ජීවිතේ කොතැනකට ගලාගෙන ආවිද? අපෝ ඉතින් එහෙම නොවුනනම් මම ගෘහණියක් වෙයි. ඒ වගේම ව්‍යාපාරික කාන්තාවක් විදිහටත් ඉඳී. මම කොහොමත් දැනටත් ව්‍යාපාරිකාවක් තමයි. මම රංගනයට එන්නේ විවාහයෙන් පස්සේ. දැන් විවාහ වෙලා අවුරුදු 25ක් වෙනවා. ඔබේ සුන්දරත්වය ඇතුලේ යම් සැඩපඩු චරිතයක් ජීවත් වෙන බව පේනවා. ඇත්තටම ඔබ කොයි වගේ චරිතයක්ද? මම හොඳට හොඳයි. ඒ වගේම තමයි නරකට අන්තිම නරක කෙනෙක්. වර්තමාන කලාවේ ගමන් මඟ ගැන ඔබට මොකද හිතෙන්නේ? පසුගිය දස වසරක කාලයේ සමයේදී කලාව විතරක්ම නෙමෙයි හැම අංශයකින්ම අපි ගව් ගානක පසුබෑමක සිටි බව පිළිගන්න ඕනේ. ඒ කාල සමයේදී බොහෝ විට සිද්ධ වුණේ අනවශ්‍ය දේවල් විතරයි. අපේ රටට පිටරට කසිකබල් නිර්මාණ ගෙන්නනවා. ඒකෙන් අපි නිකන් බාල් දුනා. නිර්මාණකරුවන්ට වැඩ නැති වෙනවා. ඉතින් මේ නිසාම විවිධ දුෂ්කරතා ඇති වෙනවා. කලාවත් එක්ක මේ ආපු ගමනේදී සපුරා ගත යුතු ඉලක්කයක් ඔබට තිබුණද? මට එහෙම ලොකු ඉලක්කයක් තිබුණේ නැහැ. මේ ගමන ආරාධනාවකින් ආපු ගමනක්. මම කාගෙවත් පසුපස ගියේ නැහැ. නමුත් මට අවස්ථාව ලැබුණා. මට අවශ්‍යව තියෙන්නේ හොඳ පිළිගත් රංගන ශිල්පිනියක් වෙලා මිය යන්න. මම මේ යමින් පවතින්නේ ගමන තමයි. මම මිනිස්සු අතර ඉන්නවා. ඔවුන් මට හරියට ආදරය කරනවා. ඒ නිසා මම හිතනවා මට මේ පවතින කලාව ඇතුලේ නමක් තියෙනවා කියලා. ඇත්තට මේක නිහතමානීව විඳ දරා ගන්න ඕනේ කියන එක විශාල සතුටක්. කොමලි අශේකා, ඔබේ දියණිය ඇයත් ඔබේ ගමන තෝරගනීද? නැහැ, නමුත් ඇයට රංගන හැකියාව වගේම ඒ ගැන දක්ෂතාවයන් තියෙනවා. ඒත් මම කැමති නැහැ ඇය ලංකාවේ ජනප්‍රිය චරිතයක් වෙනවට. මම එහෙම කියන්නේ ඇයි කියලා ඔයාලා මගෙන් අහන්න පුළුවන්. නමුත් ඒක කියන්න ඕනේ ජනප්‍රිය පුද්ගලයන් දිහා සමහරු බලන්නේ දේශ සහගතයෙන්. තමන්ට යන්න බැරි තැනකට වෙන කෙනෙක් යන නිසා එහෙම බලනවා වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි අද මේ කලාව ඇතුලේ ජනප්‍රිය වෙන්න සමහරු කරන වැඩ නිසා රඟපෑම කියන මේ වෘත්තිය දිහා බලන්නේ හුඟක් අය පිළිකුලෙන් වගේම ඒ ගැන කලකිරීමෙන්. ඉතින් ඒ වගේ තත්ත්වයක් යටතේ අපි හුඟක් දේවල් ගැන ගැඹුරින් කල්පනා කරන්න ඕනි වෙනවා. ඉදිරියේදී ඔබව දැක ගන්න පුළුවන් නිර්මාණ ගැනත් කියමු නේද? තේජා ඉද්දමල්ගොඩගේ ආශාවරී චිත්‍රපටයේ වෙනස්ම චරිතයක් රඟපානවා. ඒ ගැන මගේ බලාපොරොත්තු ගොඩයි. ඒ වගේම තමයි ප්‍රියන්ත කොළඹගේගේ මන්දිරා චිත්‍රපටයේත් රඟපානවා. බලමු මේවා ඉදිරියට තිරගත වුණාම කතා කරන්න බොහෝ දේවල් ඉතිරි වෙයි කියලයි මේ සුන්දර රංගන ශිල්පිනිය අවසානයේ පවසලා තිබුණේ. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න.
ඒවගේ මෙන්න මේ බෙල් බටන ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතුන නවතම් වීඩියෝ ගැන ඔබට එසනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒවගේ අපගේ ෆේස්බුක් පිටුවට පිවිස අපව ලයික් කිරීමට අමතක කරන්න එපා.